මේ දිනවල සිරස නාලිකාව ඔස්සේ විකාශය වන අතිශය ජනප්‍රිය කතා මාලාවක් වන ප්‍රේක්ෂකයන්ගේ ආදරය දිනාගත් කිසා කතා මාලාවේ ප්‍රධාන චරිතයක් වන සාප්ගේ භූමිකාව රඟ දක්වන කැනර් සැබෑ ජීවිතයේ කුමන ආකාරයේ කෙනෙක්ද කියලා අපි මේ වීඩියෝ එකෙන් බලමු. සාප්ගේ සැබෑ ජීවිතය නම වන්නේ කැනර් සින්ඩෝරු. 1980 අප්‍රේල් 17 වෙනිදා තුර්කිය අඩානාවල උපත ලබන ඔහුගේ පියා තුර්කි සුප්‍රසිද්ධ කෙටිකතා රචකයෙක්. ඔහු නමින් සාබර් ඩොරු. සාබර් කුර්දි සම්භවයක් තියෙන කෙනෙක්. ඉතා දක්ෂ කෙටිකතා රචකයෙක් වන සාබර් දෙවරක් ඕහාන් කේමාල් සම්මානය දිනා ගන්නවා. කැනර්ගේ මව මේරේබ්. කැනර්ට මනීර් කැන් සින්ඩෝරු කා ටැනර් සින්ඩෝරු කියලා සහෝදර සහෝදරියන් දෙන්නෙක් ඉන්නවා. කැනර්ගේ මාමා වන අර්ඩර් සින්ඩෝරු ප්‍රසිද්ධ නාට්‍ය නළුවේ. කැනර් ඔහුගේ ළමා කාලේ ගොඩක් වෙලාවට ගත කරේ සිනමා ශාලාවල. පාසල් කාලයේදී වගේම විශ්වවිද්‍යාලයේත් ඔහු නාට්‍යවලට සම්බන්ධ වුණා. ඔහු ඔකුරෝවා විශ්වවිද්‍යාලයේ රාජ්‍ය සංරක්ෂණ අගාරේ රංග අංශයෙන් අධ්‍යාපනය ලබා උපාධියක් ලබා ගත්තා. ඔහු 2006 වසරේදී යාළුවන් 4 දෙනෙකු සමග ඉස්තාන්බුල් වලට එන්න රංගන ජීවිතය තව සාර්ථක කර ගැනීමේ අදහසින් කැනර් රූපවාහිනී චිත්‍රපට සහ නාට්‍ය නළුවෙක් වගේම නාට්‍ය නිෂ්පාදකවරේ. ඔහුගේ වෘත්තීය රංගන ජීවිතය 1997 ආරම්භ කරා. ආදානා යෝහාන් මහනගර සභාවේ හා ආදානා සිටි රංගහලේ නළුවෙක් විදියට ඔහු අවුරුදු 10ක් රංගන කටයුතු කරා. කැනර්ගේ රූපවාහිනී රංගන ජීවිතය 2007 ආරම්භ කරා. ගීනේ කතා මාලාවට සම්බන්ධ වීමෙන් ආරම්භ කරා. 2008 ඔහු ගෙලන් බහාර් චිත්‍රපටයට සම්බන්ධ වීමෙන් පසු ඔහුගේ වෘත්තීය දිව්‍ය තවත් සාර්ථක වුණා. ඉන්පසු ඔහු 2016 සොක්ලාර් කතා මාලාවේ ප්‍රධාන චරිතයක් රඟපෑමෙන් තවත් පිළිගත් ප්‍රසිද්ධ නළුවෙක් වුණා. 2017 කඩන් කතා මාලාවට සහභාගී වීමෙන් ඔහු තවත් ලෝකයේ පුරා ප්‍රසිද්ධ නළුවෙක් වුණා. කෝරේ චිත්‍රපටය රඟපෑම වෙනුවෙන් 2017 සර්දි ඇලෙක් චිත්‍රපටි හා සම්මාන උළෙලේදී හොඳම නළුවා සඳහා සම්මානය දිනාගත්තා. ඔහුගේ වත්කම් හා ශුද්ධ වටිනාකම ඩොලර් මිලියන 5ක් පමණ වෙනවා. කැනඩ සමාජ මාධ්‍යවල බොහෝ ක්‍රියාකාරී පුද්ගලෙක්. ඔහු දිනපතා ට්විටර් හා ඉන්ස්ටාග්‍රෑම් හි ක්‍රියාකාරී. කැනඩ අවිවාහක බව සඳහන් වන අතර නිලියක් වන සෙලීන් සෙකර්සි සමග ප්‍රේම සම්බන්ධතාවයක් තිබෙන බවද සඳහන් වෙනවා. කැනර් විශිෂ්ට නළුවෙක්. ඕනෑම ආකාරයක චරිතයක් රඟ දැක්වීමට ඔහුට හැකියාව තියෙනවා. වීඩියෝ එකට කැමති නම් channel එක subscribe කරන්න. මේ වගේ වීඩියෝස් ළඟටම ගෙන්න ගන්න පුළුවන්. මේ වගේ වීඩියෝ එකකින් ආයේ හම්බෙමු. හැමෝම පරිස්සමට ඉන්න.